අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නව කොරෝනා බවට සැකකිරීම රෝගීන් 16 දෙනෙක් IDH රෝහලේ වසංගත රෝග විද්‍යා ඒකකය කියයි. කොරෝනා වෛරස් ඉහළට ආසාදිතින් 6000 ඉක්මවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් කොරෝනා ඇතුළු වෙයි. රනිල් සජිත් විශේෂ සාකච්ඡාවක පසුගිය රජයේ සැලැස්මක් නැති නිසා විදුලි බල මණ්ඩලයෙන් රජයට රුපියල් බිලියන 604ක පාඩුවක් තුනෙන් දෙකක් ඉල්ල ඉල්ල ඉන්න එපා ජනතා පොරොන්දු ඉටු කරන්න අනුර රජයට කියයි හෙටපු ඇමති පාටලීගේ රියදුරුගෙන් අධිකරණයට රහසිගත ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් මාරන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මේවන විට චීනයේ මියගිය පිරිස 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා විදේශ මාධ්‍ය වාර්තා කළේ වෛරසය ආසාදිනේ වූ පුද්ගලින් සංඛ්‍යාව 6000කට ආසන්න බවයි මේ අතර කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම චීනයට සිදු කෙරෙන ඍජු ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා චීනයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරයෙන් මූලාරම්භයේ සිදු වූ මෙම නව කොරෝනා වෛරසය මෙවන විට චීනය පුරා පමණක් නොව තවත් රටවල් රැසකටම ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. මාරන්තික නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලින් අතරින් තවත් 25 දෙනෙකු මිය ගිය බවට චීනය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව වෛරසය හේතුවෙන් මෙවන විට පුද්ගල මරණ 132ක් වාර්තා වී ඇති අතර රෝගය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 6000කට ආසන්න බවයි වාර්තා වන්නේ. නව කොරෝනා වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ලවන පුද්ගලින් අතරට වයෝවෘද්ධ සහ විවිධ රෝගාබාධ සහිත පුද්ගලින් අයත් බව සඳහන්. මේ අතර මෙම නව කොරෝනා වෛරසය යක්ෂයෙකු ලෙස හඳුන්වා දුන් චීන ජනාධිපතිවරයා එය කෙසේ හෝ පරාජය කරන බවට ප්‍රතිඥා ලබා දී තිබෙනවා. චීන වාර්තා පවසන්නේ මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලින් 103 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි. මෙම නව කොරෝනා වෛරසය ආසාදිනේ වූ පුද්ගලයෙකුගෙන් රෝග ලක්ෂණ මතුවන්නට පෙරම වෛරසය තවත් පුද්ගලයෙකුට ආසාදිනේ වීමේ හැකියාව පවතින බව එරට පරීක්ෂකින් පෙන්වා දෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඇතැම් ප්‍රාන්තවල ජනතාව කොරෝනා වෛරසය වැළඳී ඇති තම පවුල්වල සමාජිකයින්ද නිවෙස්වල තනිකර දමා ගොස් ඇති බවයි. කෙසේ වෙතත් එලෙස නිවෙස්වල තනිකර දමා ගිය කොරෝනා රෝගීන් දිරිගන්වන ආකාරය දැක්වෙන වීඩියෝ පට කිහිපයක් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. පවතින තත්ත්වයත් සමග චීනය තුළ මාංශ වෙළඳාම තහනම් කර ඇති අතර ඔවුන් මේ වන විට නිර්මාංශ ආහාර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි වාර්තා වන්නේ. මේ පවතින තත්ත්වයත් සමග ගත වූ පැය 24ක කාලය තුළ වුහාන් නගරයේ පාළුවට ගොස් තිබූ ආකාරයයි. එමෙන්ම කොරෝනා වෛරසය පාලනය සඳහා චීනයේ යුවන් බිලියන 11.21ක් වෙන් කර ඇති බව එරට මුදල් අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරමින් පවතින දැනට වසා දමා ඇති වුහාන් නගරයේ රැඳී සිටින ඇමරිකානු සහ ජපාන ජාතිකයින් ඉවත් කර ගැනීමේ කටයුතු එම රටවල් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම චීනයේ වුහාන් නගරයේ සිට යළි ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නා ඔස්ට්‍රේලියානු ජාතිකයින් තාවකාලිකව ක්‍රිස්මස් දූපතේහි රඳවා තැබීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව සති දෙකක කාල සීමාවක් මෙලෙස ඔවුන් රඳවා තබා පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සුවාගෙන ඇති බව වාර්තා වනවා. ෂැන්හයි ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ මගින් හඳුන්වා දී ඇති එම ප්‍රතිජීවක ඖෂධය දියරයක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළේ. මේ අතර නව කොරෝනා වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා තිබූ සාර්ථක පියවරක් පිළිබඳව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා. ඒ නව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් චීනයෙන් පිටතදී නිපදවීම හරහායි. ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් එක්ව සිදු කළ විශේෂ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව කොරෝනා වෛරසයට සමාන වෛරසය නිපදවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ කොරෝනා වෛරසය පාලනය කිරීමේදී මේ වන විට අත්කරගෙන ඇති ඉහළම සාර්ථකත්වය මේ බවයි. මේ අතර මැද පෙරදිග කලාපේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා එක්සත් අරාබි එමිරාජයෙන් වාර්තා වී තිබෙනවා. අදාළ ආසාදිතයා චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි චීන ජාතික පවුලක සමාජිකයෙක් බව සඳහන්. එමෙන්ම කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගම චීනයට සිදු කෙරෙන ඍජු ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. හීත්‍රෝ ගුවන්තොටුපලේ සිට ෂෙන්හයි සහ බේජින් දක්වා දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක වූ අතර එයා කැනඩා, කැතේ පැසිෆික්, යුනයිටඩ් එයාර්ලයින්ස් යන ප්‍රධාන පෙළේ ගුවන් සමාගම්ද චීනයට ඇතැම් ගුවන් ගමන් මේ වන විට අත්හිටුවා ඇති බව සඳහන්. එමෙන්ම නවතම වාර්තා පෙන්වා දෙන්නේ 2003 වසරේ චීනයේ පැතිර ගිය සාස් වෛරසය මෙන් කොරෝනා වෛරසයද චීනයේ සියලු පළාත්වලට පැතිර යනු ඇති බවයි. කොරෝනා වෛරසය ආසාදිතයයි සැක සහිත රෝගීන් 16 දෙනෙකු IDH උණරෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉන් එක් රෝගියෙකුට පමණක් මෙම වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී ඇති බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. ලෝකයේ පුරා පැතිරියමින් පවතින නව කොරෝනා වෛරසය පිළිබඳව ශ්‍රී ලංකාවේ අවධානය යොමු වූයේ පසුගියදා මෙරට සංචාරයකට පැමිණි චීන කාන්තාවකට මෙම වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවයි. අදාළ කාන්තාව පසුගිය 19 වනදා මෙරට සංචාරයකට පැමිණ ඇති අතර ඇය පසුගිය ජනවාරි මාස 24 වනදා තෙක් මෙරට ස්ථාන කිහිපයක සංචාරය කර තිබුණා. ඇය පසුගියදා රෝගී තත්ත්වයක් හේතුවෙන් ITH උණරෝහල වෙත ඇතුළත් කෙරුණේ කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් තම රටට පිටත් වෑමට පැමිණි අවස්ථාවේදී. එසේම ඇය නවාතැන්ගෙන සිටි අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවිකාවක්ද මෙම වෛරසය ආසාදිනී වීම හේතුවෙන් බලපිටිය රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH උණරෝහල වෙත ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුණා. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදිනී වූ බවට සැක සහිත රෝගීන් 16 දෙනෙකු IDH උණරෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. මාධ්‍ය සම්බන්ධයෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටින මාධ්‍ය මේ අවස්ථාවේදී එකකට කාර්යභාරය පිළිබඳ අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ඉතාමත්ම අගය කරනවා. මේක මාධ්‍ය විසින් මේක ප්‍රමුඛ පුවතක් විදිහට නිරන්තරයෙන්ම මේ පුවත් ජනතාවල අතර ලබා දීමට කටයුතු කරනවා. ඒක පිළිබඳව ඇත්තටම අපි ඉතාමත් සතුටුයි. එතෙන්දී අපි මාධ්‍යට කියන්න කැමතියි නොඑක් විදිහට මේ විදිහේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙන අවස්ථාවලදී ඒ අසත්‍ය තොරතුරු වලට එරෙහිව ඒ අසත්‍ය තොරතුරු නිවැරදි කරමින් ජනතාව අතර තියෙන අනියත බිය නැති කරන විදිහට ඒ අවශ්‍ය සත්‍ය තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය හා දැනගෙන ඒ ප්‍රචාරය කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඊයේ වෙනකොට රෝගීන් 23 දෙනෙක් ඇතුළු කරලා හිටියා. ඊට පස්සේ එතනින් 8 දෙනෙක් විතරයි ඊයේ හවස වෙනකොට රෝගීන් වාලේ හිටියේ. දැනටත් රෝගීන් සම්පූර්ණයෙන්ම වාඩ් වල ඇතුළු කරලා දැනට පරීක්ෂණයට පවත්වමින් 16 දෙනෙක් ඉන්නවා. බොහෝ වෙලාවට මේ අවස්ථාවේදී මේ ජනතාව බියට පත් වෙච්ච නිසා පොඩි රෝග තත්ත්වයක් තිබුණත් යම් කිසි විදිහකින් ඒ චීනය වගේ රටකට ගිහිල්ලා වනම් එහෙම නැත්නම් ඒ වගේ චීන ජාතිකයක ආශ්‍රය කියලා නම් සමාජලට බය නිසා ඔවුන් ඇවිල්ලා ඇතුල් වෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි මේ ඇතුල් වෙන සහ මේ
ඇතුල් වෙලා දැන් ඉන්න රෝගීන් ගෙනුත් බොහොම පිරිසක් ඒ රෝගී තත්ත්වයේ නෙවෙයි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් මෙම රෝගීන්ගෙන් එක් අයෙකුට පමණක් අදාළ වෛරසය වැළඳී ඇති බවට දැනට තහවුරු වී ඇති බවයි බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයර්වන් බණ්ඩාර මහතා සඳහන් කළේ. ITH උණ රෝහලට අමතරව දිවයින පුරා තවත් රෝහල් 11ක් පෙර සූදානම් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ දින කටයුතු කළේ. මේ කොරෝනා වෛරස් කියන විශේෂ වූ වෛරස් එක කියන සාමාන්‍ය හෙම්රිස්සාවක කොමන් කෝල් කියන වෛරසයේ අයිත්තන කණ්ඩායමට අයත් වෛරසයක් නිසා ඇතිවන රෝගයක්. මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පැතිරෙන්නේ ශ්වසන අංශු මාර්ගයෙන්, ශ්වසන සහ සමහර ද්‍රාවියම් මාර්ගයෙන් පැතිරෙන්නේ. එම නිසා මේ ප්‍රධානම ශ්වසන පද්ධතියට නැත්නම් පෙනහළු සහ පෙනහළු ආශ්‍රිත පවතින රෝගයක්. දැනට එම නිසා මෙම රෝගය බහුලව ශ්වසන අංශු මාර්ගයෙන් පැතිරෙනවා. මෙම රෝගය විශේෂයෙන්ම බහුලව බලපාන්නේ විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිය අඩු කණ්ඩායම වලට, වයස වැඩි සහ ඉතාම වයස අඩු කණ්ඩායම වල ගර්භවතී මාතාවන්ට සහ ඇඟේ දරුණු රෝග තත්ත්වයන් පවතිනකට. දැනට ලංකාවේ ගොඩක් රෝගීන් නැති වුණාට අපිට කිසි කෙනෙකුට කියන්න අමාරුයි කවදද මේ වෛරසය ලංකාවේ හැමතැනම පැතිරෙන්නේ. මොකද අපි දැඩි අවධානයකට පවත්වන රටක් නිසා. චීන කාන්තාවක් මේ වෛරසය ප්‍රදනා කියලා කාන්තාව මහනුවර ඇතුළු සෑහෙන නගර ප්‍රමාණයක සංචාරය කළා. දැනට අපිට නෑ, නමුත් ඊට සමාන රෝග ලක්ෂණ තියෙන කට්ටිය ගොඩක් ඉන්නවා. මං කියුවේ මේ දවස ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සහ අනිකුත් වෛරස් බහුලව පැතිරෙන කාල සීමාවක්. දැනට ඒ චීන කාන්තාව හිටපු හෝටලේ සේවකයෝ කීප දෙනෙක් ආසාදන තත්ත්වකින් පත් වෙනවා කියලා මට දැනුම් දුන්නා. උතුම් තම තහවුරු කරලා නෑ එම රෝගෙද වෙනත් වෛරස් ආසාදනයක්ද කියන එක. මේ අතර කොරෝනා වසංගතය පිළිබඳ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව සිටු කරමින් පවතින බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්තන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ අනුව හෝටල් හා ලැගුම්හල් හිමියන් හා සේවකයින් සංචාරක මඟ පෙන්වන්නන්, සංචාරක කුලී රතරිය තුරන්, සංචාරක ක්‍රීරෝත රතරිය තුරන් දැනුවත් කිරීමට අපේක්ෂිතයි. කොරෝනා ආසාදිත චීන කාන්තාව රැඳී සිටි බව කියන හෝටල්, ඇය ගැවසුණු ස්ථාන, ඇය ඇතුළු කණ්ඩායමට මඟ පෙන්වූ අය පිළිබඳව සියලුම තොරතුරු මේවර විට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවායි එම අමාත්‍යාංශයේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. කොරෝනා වෛරසය මෙරට පැමිණීම වැළැක්වීමට වරාය අධිකාරීන් පියවරගත් බව වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ සෞඛ්‍ය අංශයෙන් ඒ නිලධාරීන් නැවට ගොඩ වෙලා ගමන් කරන මගීන්ගේ සහ ඒ වැඩ කරන සියලු දෙනාගේම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කරන්න ඊයේ කටයුතු ක්‍රියාත්මක කළා, සූදානම් කළා. එහෙම හිතන්නේ දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඊයේ හැන්දෑ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යතුමියත් සමග අපේ වරාය අධිකාරියත්, ඒ වගේම වරාය අමාත්‍යංශයත්, ඒ වගේම ගුවන් තොටුපළ අධිකාරියත් සාකච්ඡාවක් පැවැත්වුවා. මම හිතන්නේ එයින් පසුව තව තවත් මේ රටට ගෙන එන මගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව හොයා බැලීමට කටයුතු කරනවා. මම හිතන්නේ අපි වගකීම් වාර ගන්නවා මේ රජයක් හැටියට මේ රටට පැමිණෙන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොයා බලනවා, වගේම මේ වෛරසය මේ රට ඇතුලේ ප්‍රතිලිත වෙනවද නැද්ද කියන එක පිළිබඳවත් හොයා බැලීම සඳහා කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව ප්‍රීවර ආරම්භ තියෙනවා කියන එක අපි කියන්න කැමතියි. කෙසේ වෙතත් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය චෝදනා කර සිටින්නේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය තුළ පැතිර යාමේ අවදානමක් පවතින බැවින් එය වළක්වා ගැනීමට නිසි වැඩ පිළිවෙලක් නොමැති බවයි. කොරෝනා වෛරසය ආසාදනය වීම තත්ත්වයෙන් මෙරට පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු පළාත් කලාප සහ කොට්ටාෂ අධ්‍යාපන බලධාරීන් හා ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එසේම මේ සම්බන්ධයෙන් කිසියම් පාසලකට වැඩිදුරටත් යම් උපදෙසක් හෝ තොරතුරු විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසලට ආසන්නයේම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය පෝෂණ ශාඛාවේ 0112 784 872 හෝ 0112 784 163 යන දුරකථන අංක ඇමතීමෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර අද අලුයම 5:10 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-881 දරන ගුවන් යානයෙන් චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණියා.
ගුවන්ජ තමයි මේන් අපි අයිති වෙන ප්‍රොවින්ස් එක ගුවන්ජ ගුවන්සි ඔක්කොම මේන් කරන්නේ එතනින් මේන් එම්බසි එක තියෙන බීජින් වල ඒක ඉන්න ඇලෙක්සිස් සර් තමයි අපිට උදව් කරේ හරිනම් හැබැයි අපි බාරව ඉන්න ඕනේ ගුවන්ජ එකේ තියෙන කන්සිලර් ඔෆිස් එක ඒකේ ඉන්න ඉහළ නිලධාරීන් හැම වෙලෙම අපිට කිව්වේ බලමු සමහරවල් අපි කිව්වම තමයි ඒගොල්ලෝ දන්නේ මෙහෙම දෙයක් වෙලා කියලා එහෙනම් අපි දැනගෙන කිව්වට පස්සේ තමයි ඒගොල්ලෝ කියන්නේ ආ එහෙමද එහෙනම් අපිට කරන්න දෙයක් නැහැ කියලා අපි අසරණ ලයිටි දවස් දෙක තුනක්ම අන්තිමට ඇලෙක්සිස් සර්යි දිලීප සර්යි නැත්තම් ඇත්තටම අපිට මේ ශ්‍රී ලංකාවට එන එක බොරු හිණයක් වෙනවා විතරයි අපිට යන්න කිව්වේ නැහැ අපිට යුනිවර්සිටි එකෙන් ලීව් ෆෝම් එක දුන්නේ ඔයාලා පිට වෙලා මෙහෙම බාරගත්තේ නැති වෙනවා තින් හරි අපි වගකීමක් ගන්න නැහැ කියලා තමයි යුනිවර්සිටි එකෙන්ත් කිව්වේ තව ශ්‍රී ලංකාවේ ළමයි නම් අපේ යුනිවර්සිටි එකේ නැහැ බය යාම අපි යුනිවර්සිටි එකේ අපි ඇතුලේ සේෆ් ඒ වුණාට අපිට එළියට යන්න බැරි නැත් බැරි හිටියේ කොහොමත් අපේ කැම්බීම ගැන අපිට බයයි එළියට යන්න අපිට අපේ සිටි එකේ හැම ලොකු ප්‍රශ්නක් තිබ්බේ නැහැ අපේ ගෙවල් වලින් ගොඩක් බල කරනවා එන්න කියලා අපි ඒකයි මේ ආවේ අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇලෙක්ස් ටිපසර්ට අද ඒ සර්ලා දෙන නැත්තම් එහෙම අපි තාමත් කැම්පස් එකේ අපේ බීජින් එම්බසි එක අපිට ගොඩක් උදව් කරා ගුවන්ජ් එම්බසි කෙනා අපිට අපි ගොඩක් කතා කරා ඒකට බලමු බලමු කියලා තමයි උත්තර දුන්නේ මොකද අපි ගුවන්ජ් එයාපෝට් එකේ පැය 12කට ආසන්න කාලයක් අපි හිටියා ගොඩක් ෆේසස් ලෙක් අපි හිටියේ ගොඩක් සේෆ්ලි අපි හිටියා ඒ වුණාට ඉතින් ඒවට අපිට කිසි උදව්වක් නම් හම්බුනේ ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ආවේ ඒකයි පිට අවුලක් නැහැ ඉතින් අපි ඒක විශ්වාස කරනවා ඒ අනුව චීනයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති කේකේ යෝගනාදන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ චීනයේ ඉගෙනුම ලබන සිසුන් 380 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකන් 380 දෙනෙක් ලංකාවට අවිලා තියෙනවා මේගොල්ලෝගේ අනායම සම්බන්ධයෙන් අපි අදාළ ආයතන වලට කතා කරලා අවශ්‍ය උදව්වක් කටයුතු කරලා තියෙනවා ඒ වගේම තැනට ඉතුරු වෙලා ඉන්න ශ්‍රී ලංකා චීනයේ ඉන්න අයට අපි ඉල්ලා සිටිනවා ඒගොල්ලෝ ලංකාවට යන්න කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපිත් කතා කරන්න කියලා අපි ඒගොල්ලෝට අවශ්‍ය උදව්ව කරලා දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා අද දිනට ළමයි කීප දෙනෙක් පිට වෙන්න ලෑස්ති වෙලා තියෙනවා මේ අතර ඊයේ දින කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී පුද්ගලයෙකු යම් රෝගාබාධයකට ලක්ව රෝහල්ගත කිරීම සඳහා රැගෙනන අවස්ථාවේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරමින් අදාළ පුද්ගලයා කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයෙකු බවට ගෙනෙන් ලැබූ ප්‍රචාරය සාවාත්‍ය ප්‍රචාරයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා එසේම දිවයිනේ විවිධ රෝහල්වලට මෙවැනි රෝගීන් ඇතුළත් කර ඇති බවට වන සාවාත්‍ය ප්‍රචාරයන්ද සමාජය ඔස්සේ සංසරණය වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කොතරම් දුරට ජනතාව දැනුවත් වී තිබේද මේ අප ඒ පිළිබඳව කළ සොයා බැලීමක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තරයේ වෛද්‍යවරුන් පවා විවිධ ක්‍රම හඳුන්වා දී තිබෙනවා සබන්ගා දැත් සේදීම කිවිසුම් යන විට ආවරණයක් භාවිතා කිරීම කිරි හා මස් මාංශ ආශ්‍රිත ආහාර පිසීම අවම කිරීම හෝ එම ආහාර ඉහළ උෂ්ණත්වයකින් පිස ගැනීම හා උණ සහ සෙම්ප්‍රතිශව පවතින විට සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටීම වැනි ක්‍රම උපායන් අතරින් එක් ප්‍රධානතම ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසයි මුඛ ආවරණ පැළඳීම වෛද්‍යවරුන් හඳුන්වා දී ඇත්තේ මේ වන විට කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. දැන් අපේ රටනොත් එක් රෝගියෙක් වාර්තා වෙලා තියෙනවා. මෙම උවදුරෙන් ආරක්ෂා වීම සඳහා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මෙවැනි වාතාවරණයක අපේ පැත්තෙන් අපේ ජනතාවගේ පැත්තෙන් කොතරම් දුරට මේ පිළිබඳව අවධානය යොමු කර තිබේද යන්න පිළිබඳව සොයා බැලීමට අපි අද ආවා කොළඹ නගරයට. මාසය පාලනේ තමයි හිටියේ මම මාස ගෙදරට හයක් ගෙනිච්චා දැන් ඊට පස්සේ ගෙදර අට දෙනෙක් ඉන්නවා ඉතින් තව දෙයක් හය දෙනාට දුන්නා දැන් පාමුදිර මාස් නෑ දැන් දැන් ආපු ගමන් ගන්නවා දැන් පහසුව මැරෙන්නේ නැතු ඉන්නේ කවුරුත් කැම තියන්නේ නෝ මෙද්දුවා හරිද මේ නිකන් දුක් විඳලා මැරෙන්න ඕනේ නෑනේ ආ මම දන්නේ මම ඊයේ පෙරද ටීවී වල කිව්වා කියලා කිව්වා ගෙදර කට්ටිය ආ මම කොහොමද කියලා කිව්වා කොහොමද දන්නේ කොරෝනා වෛරස් එක ගැන දැනුවත් ඔව් දැනුවත් ගොඩක් මාස්ක් භාවිතා කරන්න ඕනේ නිතර අත් සෝදන්න ඕනේ
සෙනග ගැවසෙන ස්ථානවල ඉන්න හොඳනෑ නිතර නාසය කට ඒවගේ අල්ලන්න හොඳනෑ කියලා දැනුවත් වෙලා තියෙනවා ඉතින්. මාස්ක පාවිච්චි කරන්න මං අදත් දැනුවත් වුණා මාස් ගණන් ගිල්ලත් කියලා බැලුවේ නෑ යන්න. ඔව් දැනුවත් වෙලා අවශ්‍ය වෙන්නේ. අපි ඊට වඩා ප්‍රතිශක්තිකරණය වෙන විදිහට අපේ පැවැත්ම සූදානම් කරගත්තොත් ඊට හොඳයි. ඒක මුල ඉඳලා මාද විතර වෛරසය එන්න කලින් ඒව තියෙන්න ඕනේ. ඒක ඉතින් අද වෛරසය ආවට පස්සේ අපි මෙහෙම කරනවා කියලා මාක්ස් දාගෙන එහෙම යනවට වඩා මුල ඉඳලා අපේ ආරක්ෂක පැවැත්ම සූදානම් කරලා තියෙන්න ඕනේ රටක් හැටියට. ඒක කොහොමත් නැහැ. ඉතින් වර්තමානයේ කොහොමද දන්නේ මේ වගේ දෙයක් ආවට පස්සේ ඒ වෛරසය තියෙන කාලය තුල පමණක් මේ වගේ දේ කරයි. මේ වගේ මොන හරි විශේෂ වැඩපිළිවෙළවල් තියෙන්නේ. නමුත් එහෙම නැතුව අපිට අපේ ජාතික ආරක්ෂාව, අපේ සෞඛ්‍ය ආරක්ෂාව මේවා මේ තුල මීට කලින් ඇති වෙන්න ඕන දේවල්. ඉතින් මම හිතනවා අපි සෞඛ්‍ය සම්පන්න වෙනවා නම් මේ වයින් වලකින්න පුළුවන් කියලා. මොකද මම අද දැක්කා SP එකේ තියෙනවා අපි කොත්ත මල්ලි ඒ වගේ අර දේශීය පානයන් ගන්න. එතකොට ඒ වෛරසය වගේ දේවල් වලකිනවා කියලා. ඉතින් මේ කතාවේ සත්‍යතාවයක් තියෙනවා. ආරක්ෂිත පිළිවෙතක් ලෙස මෙලෙස මුක ආවරණ පැළඳීම පිළිබඳව මහජනතාව දැනුවත් කර තිබුණද බාධාවකින් තොරව මුක ආවරණ මිලදී ගැනීමට ජනතාවට හැකියාවක් පවතින්නේද? අද උදේ ඉඳලා ඩිමාන්ඩ් තමයි මාස්. අපිට ඊයේත් නෑ මාස්. අද ටිකක් ආවා. අපි ආපීදීට දෙනවා. ඉල්ලුම වැඩි. එන්න වැඩි වෙනවා. සමහර කොහොමද පෙට්ටි ගණන් ඉල්ලනවා. සීමා කරන අපි කම්පැනි දෙන විදියට දෙනවා. මිල වැඩි කියන අපේ ළඟ නෑ ස්ටොක් එක. වෙන කොහරි එම කරනවා දන්නේ. අනේක. අපි ළඟ නෑ ස්ටොක් නෑ. අද උදේ තමයි විඩාත් ආවේ බට්. මිල 20යි. 20ට තමයි දැන් යන්නේ අපි. ඉංගේකුත් තියෙනවා. දැන්ට අපි ආව තියෙන ස්ටොක් සේරම අපි ඉෂු කරනවා. ඉවරයිද නෑ. සාමාන්‍යයෙන් දැන් අපේ ස්ටොක් ඉවර වෙගෙන ඉන්නේ. අවශ්‍යදී තව ස්ටොක් එකක් ඉල්ලලා තියෙනවා. හම්බෙයි කියන බලාපොරොත්තු තියා ඉන්නේ. මේ ඉල්ලුමත් එක මිල වැඩිවීමක් ගැන කතා කරලා. මිල වැඩිවීමක් කියන්නේ මෙහෙමයි. කම්පැනි වලින් අපිට දීලා එන මිලේ හැටියට තමයි අපි මෙතන රුපියල් 2ක් හරි 3ක් හරි අල්ලගෙනවා විකුණනවා. ඒ කියන්නේ කලින් විකුණපු මිලට මැද විකුණන්නේ දැන් රුපියල් 1000කින් වැඩි වෙලා. ඉල්ලුමත් එක්ක සීමා කරලා තියෙනවද පුද්ගලික සීමා කරලා තියෙනවා. දැන් අපි ආද දින ස්ටොකේ හැටියට දැනට අපි උපරිම දෙනේ 5යි. ඒ පුද්ගලික දෙනේ 5යි. කෙසේ වෙතත් දේශපාලන වේදිකාවේද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළවුණා. ලෝකේ හැම රටකම මේ නිෂ්පාදනය කරන ඒවා හිඟ තත්ත්වයකට පත් වෙනවා. මොකද මුළු ලෝකෙම බය වෙනවා. මුළු ලෝකෙම මේ වෙලාවේ මුඛවාඩම් මැනවුම් කරමින් ඉන්නවා. ඒක නිසා අපේ ප්‍රධාන ඔප්ෂන් එක විදිහට අපේ කර්මාන්ත ශාලාවලට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒව ගේන්න බලාපොරොත්තු වෙන අයට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ඉක්මනින් ගිහිල්ලා, ඒ කියන්නේ අවශ්‍ය රෙගියුලේෂන්ස් වලට අනුකූල වෙමින් ඒවා මිලදී ගැනීමට අවශ්‍ය නිසා තා ඉක්මනින් ඒ කරන බව සඳහන් කරන අතර ඒ සඳහා නීති අනුකූල ක්‍රමවේද අනුගමනය කරන බව සඳහන් කරනවා. නිෂ්පාදනය කරන ආයතන තුනක් සමග සාකච්ඡා කරා පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කරන්න කියලා පෞද්ගලික අංශයට මිලදී ගැනීම සඳහා විශේෂයෙන් මහජනතාවට. නමුත් අමුද්‍රව්‍ය ලබා ගැනීමත් බොහෝ දුරට චීනෙන් කරන්නේ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. ඒ නිෂ්පාදන ධාරිතාවයේ වැඩි කිරීම පිළිබඳව දැන් මේ මුඛ ආවරණ කඩවල් වලට දැන් මේ රටක් හැටියට මේ ගන්න ඕන ඉස්සල්ලාම ගන්න ඕන මේ පොඩි ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මේ මාස්ක් පාවිච්චි කරන්න කියන්නේ. මේ මාස්ක් මේ ගන්න මේ කඩවල් වල අවශ්‍ය ප්‍රමාණයක් නැහැ. ඒවත් චීනෙන් හදන හින්දාද දන්නේ නැහැ. නමුත් කෙසේ වෙතත් ඉතා ඉක්මනින් ඒ කටයුත්ත ඒ පහසුකම් ටික සලසන්න. විශාල ඉල්ලුමක් මේ මුව ආවරණ පිළිබඳව පැන නැගිලා තිබෙනවා. අධික විල ගණන් වලට මේක ඉහළ ගොස් තිබෙන බව කෙසේ වුවත් පළමු එක තමයි මේ මුව ආවරණ වලට නිශ්චිත මිල පරිම මිලක් සඳහන් කළ යුතු තිබෙනවා. ඒ වගේම ප්‍රමුඛ ඒවා විතින ගුණාත්මක භාවය පිළිබඳව සහතිකයක් ආණ්ඩුව විසින් ලබා දිය යුතු තිබෙනවා. ඔබ දන්නවා අපි වගේ තුන්වැනි ලෝක රටවල් ත්‍රිවිහ කිවන්නේ ඒ අදාළ ගුණාත්මක භාවයේ නොවන තොග ඕන තරම් ගොඩ බාණ්ඩිට තිබෙනවා. අපි දන්නවා මේක විශාල ලෙස ව්‍යාප්ත වෙන අනුතුරක් අපි ඉදිරියේ තිබෙනවා. නම් මෙම මුව ආවරණ ජනතාවට නොමිලේ ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු තිබෙනවා. කොයිබකට හරි මං ගැච්චෙනකොට නාස් පොජ්ජ, කට පොජ්ජ, වැහුම් පොජ්ජ මන්තු කරලා මුඛවාඩමක් බැඳුම් පොජ්ජ මන්තු කරනවා. හැබැයි ඒ කාල මැච්වල ඒතන මේ කොළපොජ්ජ 80මයි 100මයි 150යි එහෙම තිබවි. දැන් මේ කාල මැච්ච මන්තු වෙනකොට මේතනත් දැන් ගණන් පොජ්ජ මං ගැච්චලා. ඇත්තටෙනින්ම මොන එකද මිනික් ගැජ්ජු හැටිමට මේ ඇත්තෝ ළඟ තනේ තිබන්නේ පයි අනුකම්පාව කියන එකම. ඉතින් එහෙමත් කොදෝවිලා
මොනේකක් හරි මන්ද වෙනකොට මේ ඇත්ත ඉක්මන් දෙනින් ඒතන වෙලඳාමක් හැටිමට මන්ද කරගන්නවා නම් ඒතන මනුස්සකමක් නෙවෙයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රට තුල පවතින තත්වය සැලකිල්ලට ගනිමින් අදාළ මුඛ ආවරණ ලබා දීමට රජය පියවර ගත යුතු බවයි. එමෙන්ම කඩිනමින් ජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න ලෙසද විපක්ෂ නායකවරයා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියා. උද්ගතව ඇති කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් වෙළඳ පොළෙහි අලෙවි කිරීමට තිබූ ඉවත දැමිය හැකි මුහුණු ආවරණ අධික මිල ගණන් යටතේ වෙළඳුන් විසින් ජනතාවට විකුණනු ලබන බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව එක් එක් මුඛ ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ගණන් රුපියල් 15 සිට රුපියල් 150 දක්වා කාණ්ඩ තුනක් යටතේ මුඛ ආවරණ අලෙවි කිරීමට නිර්දේශ කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. නාගරික සංවර්ධන අමාත්‍යාංශ, දිවස පහසුකම් අමාත්‍යාංශ යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද පෙරවරුවේ බත්තරමුල්ල සුහුරුපාය පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ වරාය නගර ඇතුළු කොළඹ කේන්ද්‍ර කරගනිමින් නගර කිහිපයක සිදුවන නාගරික සංවර්ධනයට අදාළ ගොඩනැගිලි ඉදිකිරීම, මංමාවත් සැකසීම, දුම්රිය මාර්ග සැකසීම, උද්‍යාන නිර්මාණය කිරීම සහ අලුත්වැඩියා කටයුතුවලට අදාළ ප්‍රගතිය සහ මහනුවර යාපනය සහ අනුරාධපුර ඇතුළු නගර කිහිපයක සංවර්ධන කටයුතුද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. නාගරික සංවර්ධන සිදුවීමට සමගාමීව නගරයේ කැලිකසල බැහැර කිරීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානයට ලක් වුණා. ඒක දෙපාර්තමේන්තුවල මේ තියෙන තත්ත්වය පිළිබඳව නම් සෑහීමකටපත් වෙන්න බෑ. ඒ නිසා මම හිතනවා මේකේ වෙනසක් ඇතිකරන්න කටයුතු කිරීම, වගකීම බාරගෙන ඒක නැවත ගොඩනගන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. මේ හැමදාම ණය වෙලා වැඩි ගවන්නයි මේ විතරක් මේ වැඩි කරන්න ගියොත් අපි තවත් දවස් දුරටත් අමාරු වෙටෙනවා. ඒකින්ද මෙතන අපි මීට වඩා යම්කි සැලසුමක් ඇතුව මුදල් වියදම් කිරීම හා වැඩ කිරීම පිළිබඳව කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. අනිත් එක තමයි මේ දැන් අපි ඉඩම් වල ප්‍රශ්නයක් තියෙනවනේ රටේ අනාගතයේදී. අපි මේ තනි පට්ටුවේ ගවල් හදලා පර්චස් 10 15 කැලි ගැන හිතන්න වෙයි. එක්සත් ජාතික පක්ෂ විශේෂ ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවටද තොරතුරු වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂයේ පවතින නායකත්ව අර්බුදය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් මෙවන විට ආරම්භ වී තිබෙනවා. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ වත්මන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙම හමුව සිදුවන බවයි. මෙම සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිළිබඳව මාධ්‍යට කිසිදු තොරතුරක් වාර්තා කර නැහැ. කෙසේ වෙතත් එම සාකච්ඡා වලින් අනතුරුව ඔවුන් දෙදෙනා විසින් ගනු ලබන තීරණය හෙට දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය ඇතුළු පක්ෂයේ පවතින අභ්‍යන්තර කරුණු මෙන්ම පක්ෂ සමාජිකයින් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ඇතුළු පක්ෂයේ ඉදිරි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට දින රැස්වීමට නියමිතයි. හෙට පස්වරු 3ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව පක්ෂ ජේෂ්ඨීන් සඳහන් කර සිටියා. අද පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකුල විරාජ් කාර්යවසම් මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා. හෙට හවස 3ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හමු වෙනවා. කොහොමත් අපි ආණ්ඩුව හදපුවාම අපිට මේ ජනාධිපතිවරයා වෙනස් කරන්න බැරි වෙයිනේ. ජනාධිපතිවරයා ඉන්න අවුරුදු 5කට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුව වෙනස් කරපුවාම කොහොමත් ජනාධිපතිවරයා විදියට එතුමා ඉදී. ඒකෙන් අදහස් වෙන්නේ අපි එතුමා එක්ක ආණ්ඩුව හදනවා කියලා. ඉතින් අපි ආණ්ඩුවක් හදපුවාම ආණ්ඩුව අපේ. දැන් අපි මේ පිළිබඳව සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස 3ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත ඒ හෙට තීන්දුව ගනී. මේ පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් ගන්න ඕන තීරණයක් ගන්න අපි ඕනේනේ. ඒ තීරණේ ගත යුත්තේ පාර්ලිමේන්තේ මන්ත්‍රීවරුන්ගේ සහ අපි හැමෝගෙම බහුතර එකගතාවේ මොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට. ඒක අපිට ගන්න පුළුවන් හෙටින් පස්සේ.
එමෙන්ම හෙට දින පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡාවක්ද පවත්වා තිබුණා. එම සාකච්ඡාවෙන් අනතුරු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. සජිත් මහත්තයා රනිල් මහත්තයා සාකච්ඡාවක් කරනවා කියලා කියනවා. ඒක සත්‍යද? අපි වැහිදින් ප්‍රශ්න විසඳ ගන්න කතා කරන්න එපේ නායකයෝ. අපි හොඳ ආරංචියක් ඉක්මනින් ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයට රැස් වෙනවා කියලා කියනවා. ඔව් එහෙම ආරංචියක් තියෙනවා. තාම අපිට තොරතුරු ලැබුණේ නැහැ. බලමු හෙට. දැන් නායකයා සම්දානේ නායකයා සජිත් මහත්තයා පක්ෂ නායකයා රනිල් මහත්තයාද මේ පිළිබඳව මේ මොහොතේ සාකච්ඡාව වෙනවා. ඒ නිසා මම උත්තරයක් දෙන්න එක හොඳ නැහැ. අපි සාකච්ඡාව අවසන් වුණාම හරිම දේ කියන්න පුළුවන්. මකලට හෙට හවස වෙනකොට අපිට යමක් කියන්න පුළුවන්. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔබතුමා ඉන්නව නේද? කෘත්‍යාධිකාරී මණ්ඩලය මම හිටියා. මම හිතනවා ඉන්නවා කියලා. ඔබ තමයි ඉස්සල්ලාම දුන්නේ. මම තමයි ඉස්සල්ලාම ගත්තේ මේක. ඔව් සර්. මොකද්ද මේ? මේක තමයි ෆොරෙන්සික් ඔඩිට් රිපෝට් එක. 1 2 3 4 5. දැන් මේ කියවන්න ඕනේ. දැන් කියවලා නෝට්ස් ටිකක් හදාගෙන මේ සම්බන්ධයෙන් කතා කරන්න. කමිට රැසීමක් තියෙනවා කියලා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධ මොහොතර එකක් දැනුවත්ද? නෑ. රනිල් මහත්තයා සජිත් මහත්තයා හැමෝත් තියෙනවා කියලා තියෙනවා අද දවසේ. ඔව් මම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මම හිතන්නේ ඔවුන් දෙදෙනා මේ දැන් හම්බ වෙනවා. කොහොමද පක්ෂයේ අරුබුදේ? අරුබුදයක් නෙවෙයිනේ ඕක. ඉස්සරහට යන ක්‍රමවේදය සකස් කරගන්න බෑ. නව මුහුණුවරක් ඕනේ, අලුත් ප්‍රතිපත්ති මාලාවක් ඕනේ. අපි ඇලයන්ස් ගන්න හදන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට ඇලයන්ස් එකේ නායකත්වය ගන්න කියලා තමයි හැමෝම ඉල්ලන්නේ. ඒකේ රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් අවස්ථාවක් තියෙනවා. හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා තියෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා තියෙන්නේ අද සාකච්ඡාවේ තීරණ ටික සම්මත කරගන්න. හෙටත් ටේබිල් එන්න වෙයිද නැහැ? හෙටද ඔබතුමා සාකච්ඡා? හෙටින් පස්සේ නෑ මේක. හෙටින් අදින් ඉවරයි. හෙටින් සම්මතයි. සම්මතයි. නායකයා කවුද කියලා? හෙට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස් වෙනවා කියලා ආරංචියක් තියෙනවා. මම කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජින් නොවන නිසා මම හරියට දන්නේ නැහැ. නායකත්වයේ කෙනෙක් බලෙන් ගන්නත් බෑ, ඒක බලෙන් ලැබෙන්නේත් නැහැ. නායකත්වයේ නායකෙක් හැටියට නායකත්ව ලක්ෂණ වලින් ඉදිරියට ඇවිල්ලා ගන්න ඕන දෙයක්. මහමැතිවරණ වෙලාවෙත් නායකය කියන එක්සත් ජාතික පක්ෂයේ මෙහෙවන්නේ අනිවාර්යෙන්ම රනිල් මහත්තයා. පක්ෂයේ හැටියට එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියන තුමා ඉන්නවා. නමුත් සම්දානයේ හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, කරු ජයසිරි මහත්මයා කියන මේ තුන්දෙනාම නායකත්වයේ අරගෙන මේ සම්දානයේට ඉදිරියට ගෙනිච්චොත් තමයි අපිට ආණ්ඩුවට මුහුණ දෙන්න වඩාත් පහසු වෙන්නේ. මීට පෙර අවස්ථා ගණනාවකදීම පක්ෂ නායකත්වයේ විසඳා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්ුණා. කතානායක කරු ජයසූරිය මහතා, වත්මන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද වෙන්වෙන් වශයෙන් හමු වී සාකච්ඡා පවත්වා තිබුණා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමද අවස්ථා කිහිපයකදී රැස් වූ අතර එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු සංධානයේ නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණා. එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨින් ප්‍රකාශ කර සිටින්නේ හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට හැකි වනු ඇති බවයි. පසුගිය රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාරයේදී නොකිරීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සහ රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 604ක් බව රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය මාධ්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙයට වග කිව යුතු පුද්ගලයින්ට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි. අපි ඔබට කියන්න ඕනේ, අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේරට බාරගත්තට පස්සේ අපි 2010 නොරච්චෝල් බලාගාරය හැදුවා, ඒ වගේම ඉහළ කොත්මල බලාගාරය හැදුවා, කෙරවලපිටිය බලාගාරය හැදුවා. ඒ නිසා එයින් එහාට කිසිදු බලාගාරයක් 2014 පස්සේ මේ කාලය තුල ඉදි වුණේ නැහැ. දැන් අද වෙනකොට ඉදි වෙන්න තීන්දු කළා නැහැ. දැන් අපි කඩිනමින් මේ ජනන සැලැස්මට අනුව බලාගාර ආරම්භ කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. කෙරවලපිටිය LNG plants දෙකක් අපේ එනවා. ඒ නිසා මේ කටයුතු පිළිබඳ දැන් කඩිනම් කරගෙන යනවා. මේ බලාගාර ඉදි වෙලා අවසන් වෙන්නේ 2020 වසරේ. පසුගිය රජයේ විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා රජයට ලංකා විදුලි බල මණ්ඩලයට එච්ච පාඩුව රුපියල් බිලියන 604ක්. මේකට පැහැදිලිව හිටපු විදුලි බල ඇමති රවි කරුණානායක මහත්තයා, ඒ වගේම හිටපු අමාත්‍ය ශිලේකම් බටකොඩ මහත්තයා වගේ කියන්න ඕනේ. මේගොල්ලෝ කරේ නියමිත වෙලාවට බලාගාර ඉදි කරේ නැහැ. මේකට විරුද්ධව අපි දැන් පරීක්ෂණයක් කරගෙන යනවා. මේකට වගේ කිය යුතු සියලු දෙනා පිළිබඳ අපි ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ජනාධිපතිවරයා සිපපත් කළද කොමිසමට අපි සියලු තොරතුරු ලබා දෙනවා. අපිට මේ බලාගාර ඉදි වුණා නම් අපිට රුපියල් 13කට 14කට ගන්න තිබුණ විදුලි ඒකකේ අද අපිට හදිසි විදුලි විලදෙන් ගැනීම නිසා රුපියල් 25කට තර අපිට ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට තව මාස දෙකක් විතරක් යනකොට අපිට පුළුවන් වෙනවා කඩිනමින් නව බලාගාරවල වැඩ කටයුතු ආරම්භ කරන්න.
එළඹෙන මැයි මාසය වන විට රජයේ විසින් MCC ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ අතර කොරෝනා වෛරසය වළක්වා ගැනීම සඳහා රජයට උපරිම සහයක් ලබා දෙන බවද මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මම හොයලා බැලුවා ගුවන්තොටුපලේ දැන් කොහමද මේ තත්ත්වය කියලා මේ පාලනය කරන්න. මම හිතනවා තාම රජය පිළිබඳ ප්‍රමාණවත් වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. නමුත් දැන්ටත් ගුවන්තොටුපලේ චීනෙන් එන ගුවන් යාන වෙනම තැනකට ගොඩබාලා එතනින් බස් රථවල එම ගුවන් තර්මල් ස්කෑනින් හරහා මේ පිළිබඳ යම්කිසි පරීක්ෂණයක් කරනවා ගුවන්තොටුපලේ වෛද්‍යවරුන් හරහා. ඒ වගේම අපි රජයට කියනවා ඉල්ලීමක් කරනවා මේ එන සෑම ගුවන් මගෙක්ම ශ්‍රී ලංකාව තුල සංචාරය කරන්නේ කොයි ස්ථානවලද කියලා බලලා ඒ ස්ථාන ගැන විශේෂ වාර්තා ලබාගෙන තියාගත්තොත් හොඳයි. එහෙම වුණොත් ඒක ව්‍යාප්ත වීම වැළැක්වීම සහ රෝගීන් ඉන්නවනම් හඳුනා ගැනීම ලේසි වෙනවා. වෛරසය මේ රට තුල ආසාදනය වීම වැළැක්වීම සඳහා විපක්ෂයක් වශයෙන් අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම MCC ගිවිසුම මම වගකීමෙන් කියනවා මේ ප්‍රොජෙක්ට් සාකච්ඡාවේදී අනිවාර්යයෙන්ම මේ මැයි මාසෙන් පස්සේ අස්සම් කරනවා. මේක අස්සම් කරන්න යන්නේ. ඒකට ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අපිට මැයි මාසෙ වෙනකන් කල් දෙන්න. නමුත් ਉਹ කිව්වේ නැහැ කවදාකවත් ඒක අපි අස්සම් කරන්නේ නැහැ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට කිව්ව දේ ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. මහා බැංකුවේ කෝටි 1050කට ආසන්න මුදලක් වංචා කරලා තියෙනවා. ඉල්ලීමක් කරන්නේ අපේ රජයේ හෝ ඒවට සම්බන්ධ ඉන්නා නම් දඬුවම් කරන්න. සියලුම මහා බැංකු විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම කෙනෙක්ටම දඬුවම් දෙන්න ඕනේ. ඒකට අපි විපක්ෂය වශයෙන් සහයෝගය දෙනවා. ඒ වගේම රටේ ජනතාවට සහන සැලසනවා අපි ඒකට සහයෝගය දෙනවා. ඇප පිට ඉන්න නඩු වලට සම්බන්ධ කිසි කෙනෙකුට නාම යෝජනාවක් ලබා දෙන්න එපා කියලා පක්ෂවණිය ඉල්ලන්නේ. ඒ වගේම රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. මේ දූෂණ වංචාව වලට සම්බන්ධ කිසි කෙනෙකුට ඡන්දය දීලා නැවත පාර්ලිමේන්තුවට පත් කරන්න එපා කියලා. වත්මන් රජය බලයට පත්වීමත් සමග අත්හිටවනු ලැබූ විශ්‍රාම වැටුප් වර්ධක කඩිනමින් ලබා දීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වැඩි කිරීමට චක්‍රලේඛ නිකුත් කරලා තිබියදී 2021-20 මේ ජනවාරි මාසයේ 20 වෙනිදා නැවත චක්‍රලේඛ නිකුත් කරන මෙහෙම නව රජයේ ප්‍රතිපත්ති අනුව සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමයට පිසු තම ඉදිරි අයවැයවලදී විසඳන තේ මේ චක්‍රලේඛ නත්තිට උනෝ කියන දැන් ආණ්ඩුව මාමේ පිළිබඳ ප්‍රශ්න කරන ආණ්ඩු දීපුත්‍රේ තමයි භාණ්ඩාගාරයේ මුදල් අමාත් ඒ කියන්නේ පරිපූර්ණක ඇස්තමේන්තුව කරා මුදල් වෙන් කරලා නැහැ කියලා. නමුත් ඉතා පැහැදිලිව මේ චක්‍රලේඛ නිකුත් කරනකොට අමාත්‍යංශ ලේකම්තුමා සඳහන් කොට තිබෙනවා මුදල් අමාත්‍යංශයේ එකඟතාවය මත තමයි මෙම චක්‍රලේඛ නිකුත් කර තිබෙන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ ඉතාමත් අකාර්යක්ෂම සැලසුම් විරහිත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හේතු කොටගෙන විශ්‍රාමිකයන්ට ලබා දිය යුතු ප්‍රතිලාභ කප්පාදු කිරීමේ දැනට කල් වී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ විශේෂයෙන්ම මේ විශ්‍රාමිකයන්ගේ ජනවාරි මාසයේ සිට වැඩිවීමට නියමිත තිබුණු වැටුප ලබා දෙන ලෙස විදායක ශ්‍රේණිය නිලධාරීන්ට ලබා දිය යුතු දීමනාව නිසි පරිදි ගෙවන පරිදි ලෙස ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන රාජ්‍ය සේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වැටුප් කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කර ලෙසත් අපි ආණ්ඩුවට බල කරනවා. ඒ සඳහා පරිපූර්ණක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ගේන්න සූදානම් නම් අපි කියනවා ගේන්න කියලා. මොකද ඒවට 3-2 අවශ්‍ය වෙන දේවල් නෙවෙයි. ජනතාවගේ සහන ලබා දීම වෙනුවෙන් 3-2 කවදාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාවගේ සහන කප්පාදු කරන තමයි 3-2 වල ඒගොල්ලෝ හොයමින් තිබෙන්නේ. එනිසා අපි කියනවා මේ පාර්ලිමේන්තුවට වහම පරිපූර්ණක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන රාජ්‍ය සේවයන්කට මේ ලබා දී තිබුණු මොන්ට හිමිකම බවට පත් වී තිබුණු ඔවුන්ගේ අරගලයන්ගේ ජයග්‍රහණයක් ලෙස සනිටුහන් ලෙස තිබුණු මේ දීමනාවන් ඔවුන්ට ලබා දෙන්න කියන අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සහ එක්සත් රාජධානියේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කොන බර්න්ස් මහතා අතර හමුවක් ඊයේ සිදු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සහ එක්සත් රාජධානියේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කොන බර්න්ස් මහතා අතර හමුවක් ඊයේ පැවැත්ුණා. ඒ ජාත්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මෙහිදී දෙරට අතර වෙළඳ හා ආයෝජන වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය කොන බර්න්ස් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ එක්සත් රාජධානිය සිය GSP සහන ප්‍රතිපත්ති රාමුවේ කිසිදු වෙනසක් සිදු නොකරන බවයි. නව රජය යටතේ ශ්‍රී ලංකාව තුල පවතින වත්මන් තත්ත්වයේ හමුවේ නව ආයෝජන අවස්ථාවන් සුව බැලීම සඳහා මෙරටට පැමිණීමට කටයුතු කරන ලෙසට අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මෙහිදී ආරාධනාවක්ද සිදු කළා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සෙනසුරාදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ ඉකුත් වසරේ අප්‍රේල් මාස සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි අවධානය. දෙදහස් දහසේ වසරේ රාජකීය ප්‍රදේශයේ සිදු වූ රියනුතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට එරෙහි ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළදී මෙම රහස් ප්‍රකාශය සටහන් කර ගැනීම සිදු කෙරුණා. එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසුව සැකකාර දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණයෙන් පිටව ගියා. දෙදහස් දහසේ වසරේ රාජකීය ප්‍රදේශයේ සිදු වූ රියනුතුර සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු වශයෙන් හිටපු අමාත්‍යවරයාගේ රියදුරු දිලුම් තුසිත කුමාර නැමැත්තා නම් කර තිබෙන අතර ඔහු මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපමත මුදා හැර තිබෙනවා. බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ල කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගයේ අත්හිටුවමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන පසුවනදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළා. මහින්ද සමිවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනන්දු යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. එමෙන්ම තමන්ට එරෙහිව ගොනු කර තිබෙන මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයෙකු හමුවේ විවාහ කිරීමට නියෝගයක් නිකුත් කරන මෙනිලා තිරින ගමගේ හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම විවාහ කිරීම සඳහා නොතීසී නිකුත් කරන්නේද නැද්ද යන තීරණයද එදින ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු මඩුල්ල නියම කළේ. රාජාංගනය පැරකුම්පුර ජාතික පාසලේ සිසු සිසුවියන්ට සහ ගුරුවරුන්ට වෛරස් උන රෝගයක් වැළඳීම හේතුවෙන් පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. මහව කලාපයට අයත් රාජාංගනය පැරකුම්පුර ජාතික පාසලේ සිසු දරුවන්ට සහ ගුරු මණ්ඩලයට උණ රෝගයක් වැළඳීම හේතුවෙන් එම පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. සිසුන් 980ක් පමණ අධ්‍යාපනය හදාරන පැරකුම්පුර විදුහලේ සිසුන් 80 දෙනෙකුට පමණ මෙම වෛරස් රෝගය වැළඳී ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම පැරකුම්පුර විදුහලේ විදුහල්පතිවරයාට සහ තවත් ගුරුවරුන් 5 දෙනෙකුට උණ රෝගය වැළඳී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ මහව අධ්‍යාපන කලාපයේ අනුමැති අනුව වසාතමීමට තීරණය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් උණ රෝගය වැළඳුණු සිසුන් 18 දෙනෙකු පමණ රාජාංගනය සී ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මෙවන විට ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති බවටයි අප වාර්තාකරු සඳහන් කළේ. රෝහල් බලධාරීන්ගෙන් අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ මෙම වෛරසය කොරෝනා වෛරසය බවට ඇතමුන් මත පළ කළද අදාළ සිසුන්ට සහ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයට වැළඳී ඇත්තේ වෙනත් වෛරස් උණ රෝගයක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.